සුබ දවසක් හැමෝටම. ඔන්න මම අද කතා කරන්න යන්නේ ගොඩක් වැදගත් මාතෘකාවක් ගැන. මම ඔයාලට කලින් කියලා තියෙනවා ඔයාලගේ ඩිම්බ පිටවන දිනය සහ ඔයාලා ඔසප්පන දිනය නියමිත දිනය හොයාගන්න ආකාරය. ඉතින් මේ ගොඩක්ම වැදගත් දෙයක් ඔයාලා ගැබ් ගැනීමට බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් ඉතින් ඔයාලට මේකට වෙනම ඇප් වර්ග භාවිතා කරලා ඒ වගේම කැලෙන්ඩර් කොළ අරගෙන ලියලා කරන එක ගොඩක් අපහසුයි වගේම ඒ අත්පසු වෙන දෙයක්. හැමදාම හැම මාසෙම ඔයාලට මේක කරන්න වෙන්නේ නැහැ. ඉතින් මම අද කියලා දෙන්න යන්නේ විනාඩි දෙකක් වැය කරලා පහසුවෙන් ඔයාලගේ ෆෝන් එක භාවිතා කරලා මේ දිනයන් දෙක හොයාගන්න විදිහ. ඉතින් අපි බලමු ඒ කොහොමද කියලා. දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න මම ඔයාලට ගොඩක් වැදගත් වෙයි. අපි දැන් යමු වීඩියෝ එකට. හරි, අපි දැන් බලමු කොහොමද ඒක කරන්නේ කියලා. මුලින්ම ඔයාලගේ ෆෝන් එකේ කැලෙන්ඩර් එක ඕපන් කරගන්න ඕනේ. හරි, ඉතින් මේකේ හැටියට අපි දැන් උදාහරණයක් අරගෙන බලමු. ඔයාලගේ ඔසප්පන දිනය පෙබරවාරි 4 කියලා අපි හිතමු. ඉතින් මේක උදාහරණයක් විතරයි. ඔයාලට පුළුවන් ඔයාලගේ දිනය මේකට ගන්න. ඉතින් පෙබරවාරි 4 ඔසප්පන කෙනෙක්ගේ දින 28ක ඔසප් චක්‍රයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම 14 වෙනි දිනේ තමයි ඩිම්බේ පිටවන දිනේ. ඉතින් මේක ඔයාගේ ඔසප්පන දිනය අරගෙන ඔයාලට දින 14ක් ඉදිරියට අරගෙන ඩිම්බම පිටවන දිනේ හොයාගන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු මේ 4 කියන්නේ උදාහරණයේ ඔසප්පන් පටන් ගන්න දිනය. ඉතින් දැන් අපි බලමු. හරි, ඔන්න මේ 4. ඉතින් 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. එතකොට 18 තමයි ඩිම්බය පිටවන දිනය. ඔසප්පීම ආරම්භ වුණ දිනේ සිට දින 14ක් ඉදිරියට ගියාට පස්සේ එන දිනේ තමයි ඩිම්බය පිටවන දිනේ. ඉතින් අපි මේකට දැන් 18 වෙනි දිනය කියලා අපි දැන් දන්නවා. නමුත් අපි 17 වෙනිදා දින තමයි මේකට යොදාගන්නේ. ඉතින් මෙහිදී අපි 17 වෙනි දිනයේ අපි දැන් මේක මතක් කිරීමක් විදිහට රිමයින්ඩර්ස් එකක් විදිහට ගන්න ඕනේ. ඉතින් මෙතන තියෙනවා තව ලකුණක්. හරි, දැන් අපි මෙතෙන්ට යනවා. මෙතන තියෙනවා රිමයින්ඩර් කියලා. ඉතින් එතන ක්ලික් කරන්න. හරි, දැන් ඔයාලට මේ වගේ එකක් දෙක ගන්න පුළුවන්. ඉතින් අපි දැන් මෙතන දාන්න ඕනේ අපිට මේ දැන් 17 වෙනි දිනය තමයි මෙතන දාන්න ඕනේ. දැන් මෙතන 17 පෙබරවාරි 17 සිකුරාදා 17. එතන දැන් ඕකේ කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන ටයිම් එක. මේ ටයිම් එක විදිහට ඔයාලට මේ මැසේජ් එක රිමයින්ඩර් එක ෆෝන් එකට එනකොට මතක් කිරීමක් විදිහට ඔයාලට බලන්න පුළුවන් ඕනෑම ඔයාලා විවේකීව සිටින වෙලාවක්. ඉතින් මේ රාත්‍රි කාලයේ වෙලාවක් ඔයාලා දාගන්න. ඔයාලා කාලා බීලා ඉවර වෙලා නිදහසේ ඔයාලා ෆෝන් එකේ ඉන්න වෙලාවක් මේකට තෝරගන්න ඕනේ. අපි දැන් මේකට ගමු රාත්‍රි 8. හරි, දැන් මෙතන රාත්‍රි 8. ඊට පස්සේ මෙතන PM. හරි, දැන් ඔන්න PM. හරි, ඊට පස්සේ මෙතන ඕකේ කරන්න. හරි, ඊට පස්සේ මෙතන ඔයාලා දැන් ලියන්න ඕන මගේ ඩිම්බය පිටවන දිනය හෙට. අපි දිනෙත් දාගමු. 10:23:18. හොඳට මතක තියාගන්න ඕනේ ඔයාලා මේ රිමයින්ඩර් එක දාගෙන ඉන්න ඕනේ
දාහත්වෙනිදා මෙතන දිනේ දාගන්නේ ඒ කියන්නේ අදාළ දිනේ ඒ කියන්නේ 18 වන දිනේ හරි දැන් මෙතන ඔයාලා සේව් කරන්න එතකොට දැන් ඔයාලා මේකේ දාගත්ත වෙලාවට 17 වෙනිදා අනිවාර්යයෙන්ම ඔයාලගේ ෆෝන් එකට මතක් කිරීමක් විදිහට මැසේජ් එකක් විදිහට ඔයාලට මේක එනවා මං එන විදිහත් දාන්නම් ඔයාලට වෙනමම ඉතින් ඒක එලාම් එකක් විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් එතකොට ඔයාලට මතක් වෙනවා හෙට තමයි ඩිම්මේ පිටවන්නේ කියලා. ඉතින් එතකොට ඔයාලට සාර්ථක වේ දිනේ එකතු වෙලා ඔයාලගේ කිනිසිහිනේ ඉක්මනින්ම සැබෑ කරගන්න පුළුවන්. අපි දැන් බලමු ඊළඟට ඔයාලට ඊළඟට ඔසප් වීමට තිබෙන දිනේ කොහොමද හොයාගන්නේ කියලා. ඉතින් මේක ගොඩක් වැදගත්. ඔයාලා මේ සරු දිනේදී එකතු වුණාට පස්සේ ඔයාලට ඊළඟට ඔසප් වෙන දිනය මතක් කර ගැනීමට හොඳම ක්‍රමයක් තමයි මේක. ඉතින් මේක ඔයාලට වෙනම කොළවල ලියා ගන්නවත් වෙන ඇප් භාවිත කරන්නවත් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි දැන් බලමු කොහොමද ඒක කරන්නේ කියලා. ඉතින් ඔයාලා මුලින්ම 17 ඉනා දින 14ක් ඉස්සරහට 17 වෙනි දිනේ කියන්නේ 14 වෙනි ඊට පස්සේ 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 28 කියන්නේ මාර්තු 3. ඉතින් මාර්තු 3 තමයි 28 වන දිනේ වෙන්නේ. මේක මම කියන්නේ 28කට සැරයක් ඔසප් වෙන කෙනෙක්ගේ. ඉතින් මේ දිනේට තමයි ඔයාලා ඔසප් වෙන්න ඕනේ හරිනම්. ඉතින් අපි මේෙහිදී දෙවනිදා තමයි මේ රිමයින්ඩර්ස් එක දාගන්නේ. ඉතින් එතකොට ඔයාලා මෙතන කලින් විදිහටම ගිහිල්ලා මෙතන මේ මෙතෙන්ට ගිහිල්ලා මෙතන තියෙනවා රිමයින්ඩර් කියලා. ඉතින් එතෙන්ට ගිහිල්ලා ඔයාලා මෙතන දාගන්න ඕනේ දිනේ. දිනේ දෙවනිදා. දෙවනිදා ඕකේ කරන්න. ඊට පස්සේ මෙතන ටයිම් එක දාගන්න. හරි 8 PM. හරි. එතනත් ඕකේ කරන්න. ඊට පස්සේ ඔයාලා මෙතන දාගන්න ඕනේ මගේ ඔසප් වෙන දිනය හෙට. අපි දිනයක් දාගමු 20යි 23 3 වෙනි මාසේ 4. ඔයාලා මේක 3 වෙනිදා තමයි දාගන්න ඕනේ. පස්සේ මෙතන දිනේ දාගන්න ඕනේ හෙට දිනේ කියන්නේ ඔසප් වෙන දිනේ. ඉතින් මේක ඔයාලට උඩ කලින් දවසේ 3 වෙනිදා 8ට රෑ 8ට ඔයාලට මේ මැසේජ් එක එනවා. ඉතින් එතකොට ඔයාලට දැනගන්න පුළුවන් ඔයාලට කවද්ද ඔසප් වෙන්නේ කියලා. ඉතින් මේ දිනේට උනේ නැත්නම් ඔයාලට පුළුවන් ඔයාලට ගල්පිනි පරීක්ෂණයක් කරන්න. ඉතින් මෙතන සේව් එක දෙන්න. අන්න හරි. දැන් ඔයාලට බලන්න පුළුවන් මේක ඔයාලගේ කැලෙන්ඩර් එකේ තියෙනවා. මේ තියෙන 17 වෙනිදා තියෙන්නේ මගේ ඩිම්බේ පිටවන දිනේ හෙට. 17 වෙනිදා එනවා මැසේජ් එක. 18 වෙනිදා තමයි මේක වෙන්නේ කියලා. ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් මාර්තු 2 වෙනිදා මාර්තු 3 වෙනිදා මගේ ඔසප් වෙන දිනේ හෙට කියලා මැසේජ් එකක් එනවා. ඉතින් ඔයාලට මේක ගොඩක්ම පහසුවෙන්ම කරන්න පුළුවන් දෙයක්. ඉතින් මං හිතනවා ඔයාලට මේක අවබෝධ වෙන්න ඇති කියලා. මම දැන් ඔයාලට ඊළඟට දානවා කොහොමද මේ මැසේජ් එක ඔයාලට බලන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් ඔයාලට මේක තේරේ ගොඩක්ම පහසු ක්‍රමයක් කියලා. හැම මාසෙකම ඔයාලට මේක කරන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලා බලන්න කොහොමද මේ මැසේජ් එක ඔයාලට එන්නේ කියලා. මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න, අනිත් වීඩියෝත් බලන්න ඔයාලට ගොඩක් වැදගත් වෙයි. bell icon එකත් අනිවාර්යයෙන්ම click කරලා තියාගන්න. මොකද මං අලුතෙන් වීඩියෝ එකක් දැම්ම ගමන්ම ඔයාලට එතකොට ඉක්මනටම බලන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම subscribe කරලා, like කරලා, share කරලා ඔයාලගේ අදහස් comment කරගෙනත් යන්න. ඔයාලා හැමෝටම යහපතක්ම වේවා.